බෞද්ධ සංස්කෘතිය පටන් ගත් දඹදිව කපිලවස්තු පුරේ සුද්ධෝදන මහරජුන් දවසේ සිට පැවතෙන කෘෂිකාර්මික ශේත්‍රයේ චාරිත්‍ර වාරිත්‍ර පවත්වන මෙරට ජන ජීවිතයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතුන් ප්‍රමුඛ මැති ඇමතිවරුන් ගොවි ජනතාව අතරට පීමන් තැබූහ. රජ සහ ගොවිදරුවන් අතර අතීතයේ පැවතුනේ දැඩි සම්බන්ධතාවයකි. මහාවංශී රාජාවලියෙන් පසු වප්මගුල් උත්සවයේ මෙරට පැවැත්වුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ යුගයේදී. ගොවි ජනතාවගේ මෙන්ම ධීවර ජනතාවගේද අවශ්‍යතාවන් සපුරාලීමට විවිධ සහ පුළුල් ක්‍රියාදාමයන් බිහි විය. ධීවර බෝට්ටු නවපන්නේ පහසුකම් සහිත ධීවර යාත්‍රා අපේම කාර්මිකයන් අතින් නිපදවී අපේම ධීවර ජනතාවට අපේම අවශ්‍යතා සපුරාලීම පිණිස රාජ්‍යංශයෙන් පිරිනැමින. මෙරට ධීවර වරාය ඉදිකිරීම කටයුතු වේගවත් වීම සහ එහි සංඛ්‍යාතය ශීඝ්‍ර ලෙස වර්ධනය වීම රජයේ සහනාධාර මත ලක්ෂ ගණන් වටිනා බෝට්ටු ධීවරයන්ට පවරා දීම සංවර්ධන මාවතේ තවත් සංදිස්ථානයන් වීය. බේරුවල වැනි ප්‍රදේශයන්හි ධීවර වරාය ඉදිකිරීම සහ පුළුල් කිරීම ඉටුවීම රටේ මසුන් නිෂ්පාදනයේ ඉක්මන් සහ අතිශය දියුණුවක් පෙන්වා දෙන්නට සමත් විය. මාළු කල් තබා ගැනීමට අවශ්‍ය අයිස් නිෂ්පාදනාගාරද බිහි විය. ඇමතිවරු ජනතාව අතරට ගොස් ප්‍රශ්න විසඳීමේ විවිධ අවස්ථා විවිධ ශේත්‍රයන්හි පැහැදිලිව දකින්නට ලැබින. ධීවර අමාත්‍ය ප්‍රශ්න ස්පිරේරා මැතිතුමා ධීවරයන් අතරට ගොස් ඔවුන්ගේ අඩුපාඩු සපුරාලු අවස්ථා රාශියකි. මෙරට දව සම්පත සුරක්ෂිත කිරීමත් කිරි නිෂ්පාදනය අතින් පෝෂණය කිරීමත් පරමාර්ථ කොට දියත් කළ සැලසුම් ගණනාවකි. නවීන යන්ත්‍ර සූත්‍ර සහ පහසුකම් ඇතුළු පශු සම්පත් පුහුණු වීම ආයතන බිහි විය. ගව සම්පත් දියුණු රටවල අනුග්‍රහය ලබා ගැනීම තවත් අරමුණක් විය. නෝවිජ්‍යානු රජයෙන් ලත් එවැනි ආධාරයක් මත මෙරටට පරිත්‍යාග කරන ලද ජර්සි වර්ගයේ විදේශීය ගවයන්ගෙන් ඉන්දීර කර්මාන්තයේ සුදුසු ප්‍රදේශයන්හි කිරිපත්ටි පිහිටි විය. මේ මගින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමේ උදාර අරමුණට තවත් රුකුලක් ලැබුණි. ගොවීන්ට අවශ්‍ය විවිධ යන්ත්‍ර උපකරණ මෙන්ම ට්‍රැක්ටර් දහස් ගණනක් විදේශීය රටවලින් පිරිනැමින. මෙරට වත්මන් කෘෂිකාර්මික පදනමේ ශක්තිමත් භාවයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති බවට ඒද සාධකයක් විය. බවට පත් කිරීමේ ගිංගල යෝජනා ක්‍රමය අද ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රබලතම සංවර්ධන ව්‍යාපාරයේ බවට පත්ව ඇත. චීන මහජන සමූහාන්ගේ ආධාර මේ යෝජනා ක්‍රමයට සැපයෙන්නේ වර්තමාන රජයේ සංවර්ධන සැලැස්ම කෙරෙහි ලෝකයේ දක්වන විශ්වාසය සහ ස්ථාවරභාවය හේතු කොටගෙනයි. ගිංගක ආශ්‍රිත පහත්බිම් සංවර්ධනය කිරීමත් ජල ගැලීමෙන් වන හානිය මගහැරවීමත් පිණිස වේලි බැඳේ. බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන්හි අස්වනු නෙලීමට රජයේ ජනතාව සායික් වෙයි. ජාතිය උදෙසා වැපුරු ප්‍රාර්ථනාවන්ගෙන් ගෙවිලියන්ගේ සුරතට හසුවන මේ රන් කරල් අනාගත පරපුර ජීවත් කරවීමේ සහ සංස්කෘතික දායාදේ මසුරන් වැනි වේ. අඩුවියදම් නිවාස සංකීර්ණ බිහි විය. ආදායම් අඩු අයට හිසට වහලක් සහ හිතට නිවනක්ින් ලැබින. නිවාස සංවර්ධන අධිකාරියේ පිහිටුණු ලැබුවේ මෙබඳු පොදු ජන සේවා රස ක්‍රියාත්මක කිරීමේ අභිලාෂයෙන්. ඉතා අඩු මුදලකට ඉදිකරගත හැකි මේ නිවාස සංකීර්ණ රජයේ විසින් ගොඩනඟනු ලැබුවේ පොදු ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමේ
තවත් අරමුණකිනි. කටුක පරිසරයක කටුක පැල්පත්වල ජීවත් වූ ජනතාවට අලුත් තිරක් පායා ආවේද වර්තමාන රජයේ නිවාස ප්‍රතිපත්තිය නිසායි. පහසුකම් වලින් තොර පැල්පත් ආශ්‍රිත පුරාණ ගම් උදාගම් සංකල්පය යටතේ හෙලිපෙලි විය. ග්‍රාමෝදේ ආදර්ශ ගම්මාන ලක්ෂයකට ආසන්න ගල්ලක් නිර්මාණය කර ජනතාවට බෙදා දීමේ මහඟු වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ දරු අග්‍රාමාත්‍ය ආර් ප්‍රේමදාස මහත්මයාගේ අදහසිනි. එම නිවාස ජීවිත භුක්තිය පිණිස පවරා දෙමින් දරු අග්‍රාමාත්‍යතුමා අතින් යතුරු පිරිනැමින. හස්ත කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසින පාරම්පරික අත්කම් භාණ්ඩ නිෂ්පාදනයේට එයින් පුනරාලෝකයක් ලැබින. කුඩා දරුවන්ගේ අධ්‍යාපනයේ වර්ධනය කිරීම පිණිස පාසල් ද්‍රව්‍යමය වශයෙන් ආහාර මෙන්ම රෙදිපිලි පවා උදාගම් සංකල්පය යටතේ එතෙක් අඩු පහසුකම් ලත් ඈත පිටිසර ගැමියන්ට ලැබින. ඇලක් දොලක් වූ අතිවිශාල බැවක් වූ ප්‍රතිසංස්කරණය කිරීමේදී ජනතාව වෙනදාට වඩා උනන්දුවක් දැක්විය. මේ දුම්පේ මැතිවරණ කොට්ටාශයේ ජනතාව ඇලක් කැපූ අවස්ථාවකි. ඉඩම් නැති අයට ඉඩම් පවරා දීම මේ රජයේ ක්‍රියාත්මක කළ තවත් යෝධ ව්‍යාපාරයක් විය. රජයට ඉඩම් පවරා ගනු වෙනුවට රජයේ ඉඩම් ජනතාවට පවරා දීමේ ප්‍රතිපත්තිය අනන්ත ගැමි ජනතාවගේ අනාගතය තහවුරු කරන්නට සමර්ථ විය. අත්තනගල්ලේ මෙන්ම දිවයිනේ දසදෙස ක්‍රියාත්මක වූ ඒ ක්‍රමය තහවුරු කරමින් ස්වර්ණ භූමිය පදනම ඉස්මතු විය. දුටුගැමුණු රජතුමාගේ පියාණන් වූ කාවන්තිස්ස මහරජ දවස සිට රුහුණේද පැවති සම්ප්‍රදායික වප්මගුල් උත්සව තිස්සවිල්ලායේ පවත්වමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් පාලන තන්ත්‍රයේ සිට පාලිත පක්ෂයේ ගොවි ජනතාව සහ උරෙන් උර ගැටි ජනතාව අතරට ආයේය. කෘෂිකාර්මික ජීවන රටාවේ සම්ප්‍රදායික සිරිත් විරිත් තහවුරු කිරීමේ ඒකායන අරමුණ එතුමන් පැහැදිලි කර ඇත. විවිධ ජාති ගෝත්‍ර වශයෙන් කවර අන්දමේ ප්‍රභේදයක් වූවද එතුමන් සියල්ලන් අතරේ. එබැවින්ම මහත් ප්‍රසාදය නිසා ගරුත්වයෙන් එතුමන් පුදුරු ලැබේ. අතිගරු ජනාධිපතිතුමන් මෙරට ශේෂ්ත්‍ර ගණනාවක ජීවන තත්ත්වය නංවාලීමේ ප්‍රබල ආත්මික ගුණාංගය වී ඇත.